onnamang alut vlog ekakeng oyalage phone ekata awa adath wenada wagema uda clinicals thibba clinicals iwara vela mama faculty ekata awa faculty ekata ævilla ita passe issaralama giya tower ekata mokada mama meeta kalin tower eke library area ekata gihilla naha mata hituna tower eke library area ekata gihilla balanna mona wage de kiyala ඉතින් tower එකේ videos බලන ආසයටත් අද vlog එක හොඳ vlog එකක් වෙයි. මම ඉස්සෙල්ලාම tower එකට ගිහිල්ලා චුටක් මෙහෙම videos ගත්තා. මේ lighting එහෙම හොඳට තිබුණේ නැහැ. ඒ නිසා හොඳට පේන්න නැති වෙයි. ඉතින් මෙතන තමයි bags තියන්නේ. මෙතනින් bags තියලා තමයි අපි library එකට යන්නේ. මම bag තියලා ඕන පොත් ඔක්කොම ටික අරගෙන library එකට ගියා. ගියාට පස්සේ ළමයි මාව අතරමං වුණා. I got lost. මට හිතාගන්න බැරි වුණා කොහාටද යන්නේ කියලා. උඩත් ඉන්න පුළුවන් යටත් ඉන්න පුළුවන්. ලයිබ්‍රරි එකේ කොතනද පාඩම් කරන්න කියලා මට හිතලා හිතාගන්න බැරි වුණා. හැමදේම පාඩම් කරන්න දැන් කොතනද ඉන්නේ කියලා හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ මම නිකන් හිතලා මෙහාට යනවා කියලා හිතර ගිහලා ඉඳගත්තා. අනිත් ළමයි නෝ තිටියයි හැරි ඉතින් මං ගිහලා ඉඳගත්තා. වැඩි ළමයි හිටියෙත් නෑ ලයිබ්‍රරි එකේ දෙන්නා වගේ හිටියේ. මොකද හැමතැනම මේ ලයිබ්‍රරි එක ගොඩක් ලොකුයි. ගොඩක් පරාසයක විහිදලා තියෙනවා. ඒක හින්දා මේ ගොඩක් ළමයි නෑ. චුට්ටි චුට්ටි ඉන්නා වගේ පේන්නේ. ඊට පස්සේ ලයිබ්‍රරි එකේ ඉඳගෙන මම පාඩම් කරා. පාඩම් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම මේ මට බඩගිනියාව. බඩගිනියාව නිසා මම හිතුවා දැන් පාඩම් කරා ඇති කන්න යන්න ඕනේ කියලා. මම මේ පොත් ටිකත් අරගෙන ආපහු ගියා. මේ එහෙම තමයි ඉතින් ලයිබ්‍රේරි එක එක්ස්පීරියන්ස් එක. මම පළවෙනි වතාවට තමයි මේ tower එකේ ලයිබ්‍රේරි එකට ආවේ. ඇත්තටම අපිට කලින් තිබුණ ලයිබ්‍රේරි එකට වඩා සෑහෙන හොඳයි. මෙතන AC කරලා තියෙනවා. මට මතක නැහැ කලින් ලයිබ්‍රේරි එකේ AC කරලා තිබ්බ කියලා. මට මතකයි ෆෑන්ස් විතරයි තිබුණේ. මෙතන සමහර ලයිබ්‍රරි කියන්නේ ලයිබ්‍රරි එකේ ගොඩක් කොටස් තියෙනවා. සමහර තැන් AC කරලා සමහර තැන් ෆෑන්ස්. ඊට පස්සේ මම කැන්ටින් එකට ගිහිල්ලා ආයෙත් වෙන ලයිබ්‍රරි එකකට ගියා. කැන්ටින් අප්ස්ටේස් වල මේ එතන ඉඳලා පහළ වීව් එක. ඊට පස්සේ එතන පාඩම් කරලා ඊට පස්සේ මම ගියා අපේ ෆැකල්ටි එකේ ඉස්සරහ තියෙන ලේඩි ජේකට. ඔයාලා දන්නවා ඉතින් මම හැමදාම යන්නේ ලේඩි ජේකට. මේ මොකද ලේඩි ජේක තමයි ලේසිම. දැන් මේ සාමාන්‍යයෙන් තනියමනේ යන්න වෙන්නේ ගමන් බියම්. මොකද ෆයිනලි ඒකේ යාළුව හොයාගන්න අමාරි. මේ කොහේ හරි යන්න එන්න අවස්ථාව වලට මොන හරි වුණාම හොඳ කඩ දුර කඩයක් හොයාගෙන යන්න අමාරුයි. ඒක නිසා මේ ළඟ තැනකින් තමයි හැමදේම ගන්න වෙන්නේ. මම සාමාන්‍යයෙන් තනියම කරවත් යන්න කැමතිත් නෑ. යනවන යාළුවෙක් එක්කම තමයි යන්නේ. ඒත් යාළුවෝ මේ දවස්වල අල්ලගන්න අමාරුයි. ඉතින් තනියම තමයි හැමදේම කරගන්න ඕනේ. ඒක නිසා මම ළඟම තැනට තමයි යන්නේ. එතකොට බයක් වෙන්න දෙයක් නෑ. ඒ තැනින් අරගන්න පුළුවන්. ඉතින් එහෙම ළඟම පහසුම තැනට තියෙන මෙතන තමයි. ඔයාලා හැමදාම මගේ වීඩියෝස් වලින් දකිනා මෙතන දැකලත් එපා වෙලා ඇති. ඉතින් මෙතනින් තමයි මම හැමදේම ගන්නෙ. මෙතන ක්වලිටි එක එච්චරම හොඳ නෑ. ඒනට වෙරයිටි ඕනම දෙයක් තියෙනවා. ඉතින් අර හදිස්සියට ගන්න ඕනම දෙයක් තියෙනවා. ඒක නිසා මෙතන බය නැතුව ඈ හැකියිම් ගොඩක් දේවල් තියෙනවා. මේ මම හැමදේටම වගේ මෙතනට ඇවිල්ලා තමයි ගන්නෙ. ලොකු ප්‍රශ්නයක් වෙලා නෑ. ඉතින් සමහර හදිස්සියකට ඕනම දෙයක් ගන්න හොඳයි. ඊට පස්සේ මම බඩු ටික ගත්තා. මට ඕන ටික. ඊට පස්සේ අපේ නංගිට ගන්න හිතාගෙන මම සංග්ලාස් එකක් ගන්න හිතාගෙන මෙතෙන්ට ආවා. පාට පාට ඒවා තියෙනවා. මම දන්නවා නංගි පාට පාට ඒවට නම් කැමති නැහැ. ඊට පස්සේ මම ගියා මේ කළු පාට ඒවා බලන්න. මෙන්න මෙතන කළු පාට ඒවා ටික තියෙනවා. මේ කළු පාට ඒවා තමයි මම ගත්තේ. ඊට පස්සේ මම ගියා බෝඩින් එකට. මම මෙන්න මේ ක්‍රීම් එක ගත්තා. අපේ චූටි නංගිට ක්‍රීම් එක ගත්තා. දැන් මේක බලලා ඔයාලා මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න නම් එපා. මම නිකන් පෙන්නන්න ගත්ත නිසා මේ මොකද මේක පාවිච්චි කරන විදිහක් තියෙනවා මං හිතන්නේ. මේක අර පිම්පල් එක තියෙන තැනට විතරයි ගන්න. අනික පිම්පල් එක ගොඩක් වැඩි නම් විතරයි ක්‍රීම් එක ගන්න. හැම කෙනෙක්ම ගන්න හොඳ නැහැ. ඒක ගොඩක් සැරයි. මේ පිම්පල් සාමාන්‍යයෙන් ඇතිලා නැතිලා යන දේවල් නිසා ඒව ගැන බොද වෙන්න එපා. මේ ක්‍රීම් ගන්න දඟලන්න එපා. මේක තමයි මං ගත්ත සන්ග්ලාස් එක. මේ නංගිට සන්ග්ලාස් එකට ගත්තේ මේක. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් දාලා පාඩම් කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම කැමරා එක ඕන් කරගෙන පාඩම් කරන්න පටන් ගත්තේ. මේ ඉතින් මම කැමරා එක දිහා බලාගෙන කරන විකාර මේ පාඩම් කරන්න කලින් මේ මෙතන මම ප්ලේස් එක පොඩ්ඩක් මාරු කරලා පාඩම් කරන තැන. මොකද මේ දවස්වල කාමරේ මාරම රස්නේ නිකන් බාබකියු දාන්න වගේ රස්නේ. ඒක නිසා මම යාළුවෝ දෙන්නම
පාඩම් කරන තැන පොඩක් මාරු කරා. මේ මම කැමරා එක පොඩක් වෙනස් කරා. මොකද අතන ලයිට්නින් වැඩි මාව ගොඩක් අමුතු පාට පේනවා. ඒ නිසා මම කැමරා එක මේ පැත්තට හැරෙව්වා. මම මේ දවස්වල පාඩම් කරන්නේ සයිකියාට්‍රි. ඉතින් සයිකියාට්‍රි වල පාඩමක් තමයි අදත් පාඩම් කරන්නේ. මම අද බලන්න ගත්තේ සයිකෝඇක්ටිව් සබ්ස්ටන්ස් යූස්. සයිකෝඇක්ටිව් සබ්ස්ටන්ස් යූස් ටිකක් දිගයි. ඒකේ ගොඩක් ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. මට නම් සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක්වත් යයි මේක පාඩම් කරන්න වෙන ළමෙක් නම් දවස් 1කින් 2කින් මේක ඉවර කරනවා. මම අර ගොඩක් ස්ලෝනේ වැඩ. ඒක නිසා මට නම් මේක දවස් 3ක් 4ක්වත් යයි ඉවර කරන්න. ඊටත් වැඩි වෙයිද දන්නේ නැහැ. ඉතින් එහෙම තමයි මම අද පාඩම් කරේ. මම හවස වෙනකම් අද මේක තමයි අල්ලගෙන හිටියේ දවසම. රෑ වෙනකම්ම හවස වෙනකම් මේ රෑ වෙනකම් ඇත්තට මේක තමයි අල්ලගෙන හිටියේ. සරින් සරේට වෙන වැඩවලටත් ගියාවා. ඊට පස්සේ මේකම තමයි කරේ. ඊට පස්සේ රෑ වුණා. රෑ වුණාට පස්සේ මට අද කෑම දාන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මම කෑම ඉල්ලගත්තා. යාළුවෙක්ගෙන් රුවිගෙන් තමයි ඉල්ලගත්තේ. කොමි එකක් ඉල්ලගත්තා. Thank you රුවි. මේ වීඩියෝ එක බලනවා නම් රුවි ඔන්නව මතක් කරා. ඉතින් මම කොත්තුමි එකක් හදාගත්තා. මම කොත්තුමි වෙනදා නම් ගෙනත් තියාගෙන ඉන්නවා. උනාට මම මේ මෑතකදී ඉඳලා කොත්තුමි ගෙනත් තියාගත්තේ නැහැ. මොකද මට කොත්තුමි එපා වෙලා තිබ්බේ. ඊයේ මේ මොකද කොත්තුමි මම එක දිගට කාලා මට අර කොත්තුමි නිකන් වහ කනවා වගේ වෙලා තිබ්බා. අර කොත්තුමි කනකොට මට දැනෙනවා නිකන් මහා මුතු රසායන ද්‍රව්‍යයක් කනවා, ඇඟට අහිතකර දෙයක් කනවා වගේ අප්‍රියම් වෙලා තිබ්බා. නිකන් වහ වගේ වෙලා තිබ්බා. ඊට පස්සේ මට ගේන්නවත් බැරුව තිබ්බේ. එහෙම ගෙනාවෙවත් නැහැ හදිස්සියකටවත්. ඊට පස්සේ මට මේ කොත්තුමි නැතුව තිබ්බ පොඩිම. ඊට පස්සේ මේ හොම් මාස දෙකක් තුනක්ම කොත්තුමි ගේන්න නැතුව තිබ්බා. ඊට පස්සේ මේ හදිස්සි වෙලා දැන් මේ රුයිගෙන් එකක් ඉල්ලගත්තා. හැබැයි මේ අද කනකොට නම් මට අර වෙනද දැනීම දැනුනේ. සමහර ගොඩක් කාලෙකින් කන නිසා වෙන්න ඇති. මට අර වහ කනවා වගේ දැනුනේ නැහැ ෂේප්. හැබැයි මේ අර ගොඩක්ම නරක ප්‍රසක් දැනුනේ නැහැ. මේ සාමාන්‍යයෙන් කන්න පුළුවන් තත්ත්වෙ තිබුණා. ඇත්තටම කෑවා, කන්න පුළුවන් වුණා. ඇත්තට මේක හොඳයි නැත්තම් මට හිතටත් අවශ්‍යනේ. අර චුට්ටක් අවුල්. ඉතින් ඒ වුණාට අර නොකෑමක් නෙමෙයි කියලා දැනුනේ නැහැ. කන දෙයක් වගේ දැනුණා. ඉතින් මම කෑවා බඩගින්නට හොඳයි. ඉතින් මේ වගේ දේවල් තමයි අපි හොස්ටල් වල ඉන්නකොට, බෝඩින් වල ඉන්නකොට, ගෙදරින් පිට ඉන්නකොට, තනියම ජීවත් වෙනකොට හදිස්සියට අපිට මෙහෙම අකමැති දේවලුත් කන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අර මං කොත්තුමේ කාපුවාම බටරට දැනෙන අමුතු සැරගතිය නැති වෙන්න කිරි එකක් හදාගන්න හිතුවා. මගේ පරණ කිරි ටින් එකේ කිරි ඉවරයි. ඉතින් අලුත් කිරි ටින් එකක් මම ගෙනත් තියාගෙන තිබුණා. ඒ කිරි ටින් එක අරගෙන දැන් මං කිරි එකක් හදන්න තමයි යන්නේ. මාරම සුවඳයි කිරි ටින් එක ඇරියට පස්සේ අලුත් කිරි එකනේ. ඇත්තටම මාරම සුවඳයි. කිරි එක බොන්නත් ආසයි හිතුනේ සුවඳ එනකොට. මේ කිරි එක තමයි මම දැන් ටික කාලයක් ඉඳලා පාවිච්චි කරන්නේ සස්ටජන්. දැන් මාස 4ක් විතර ඉඳලා මේ ඉස්සර මම ඉස්සරම බිව්වේ නෙස්ප්‍රේ. චූටි කාලේ ඉඳලා බොන්නේ නෙස්ප්‍රේ. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් විතර ඉඳලා නෙස්ප්‍රේ බොන්නේ. ඊට පස්සේ මෑතකදී අර නෙස්ප්‍රේ නැතුව ගියානේ රටේ. මේ දැන් නම් තියනවද දන්නේ. ඊට පස්සේ මේ පහුගිය කාලේ නැතුව ගියානේ. ඊට පස්සේ වෙන වෙන කිරි වලට මාරුණා. නමුත් ඒ කිරි බොනකොට මට බොන්න බෑ. මේ නිකන් අමුතු රසක් දැනෙනවා. ඒවා නිකන් කන බොන දේවල් නෙමෙයි වගේ දැනෙනවා. අර ඇත්තටම බොන්නම බෑ ඒවා. ඊට පස්සේ අම්මත් එක්ක කියනකොට අම්මා කිව්වා සස්ටජන් බොන්න කියලා. ගාන්නම් වැඩි. ඇත්තටම දැන් සස්ටජන් එක 3900යි. කියන්නේ 4000යි. ඉතින් සාමාන්‍යයෙන් සති 3කට මාසෙකට වගේ තමයි මේ වැටි වෙන්නේ. මොකද මම හැමදාම කිරි එකක් සාමාන්‍යයෙන් බොනවා. මේ එකින්ද සති 3කට මාසෙකට වගේ තමයි ඇති වෙන්නේ මේ කිරි එක. මේ ඒ වුණත් මේ අහිතකර නෑ මට හිතෙන්නේ මේක. මොකද බොනකොටම දැනෙනවා නියම කී රස එනවා. මේ මම සීනි දාන්නෙත් නෑ. මොකද මේක රසත් හොඳයි. කිරි රස එනවා. එතකොට සීනි ඕනෙත් නෑ. එඟටත් දැනෙනවා නිකන් අහිතකර බවක් නෑ. හොඳ කිරි එකක් කියලා. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. මේ කිරි එක හොඳයි. අනික දැන් මේ කිරි එක බොනකොට අමතර කෑම බීමත් නම් ගොඩක් අඩු කරා. වෙන වෙන සීනි කෑම බීම මුගව මම බොනවා. ඒ අමතර කෑම බීමත් මට ගොඩක් අඩු වුණා. මේ කිරි එක බොන නිසා අනවශ්‍ය දේවල් මම ගොඩක් අඩු කරා. අමතර කනවා. ඉතින් ඒ වුණාට අර සාමාන්‍යයෙන් ගොඩ කන එක මම ගොඩක් කනවනේ. මේ එහෙම අඩු වුණා.
ඇත්තටම මම ගොඩක් හොඳයි මේක මම පාවිච්චි කරන ගත්ත එක. ඊට පස්සේ මේ කිරිටි ඉන්න එකට මම මොකද කරන්න යන්නේ? මෙන්න මේ පැල හිටවන්න තමයි හිතුවේ. මොකද මම මේ පැල වලට ගොඩක් අසයි. ඇත්තටම ගොඩක් ලස්සනයි මේ පැල. මේ මගේ කැමරා එක ඇත්තටම ලස්සන නැති නිසා මේ පැලේ ලස්සනට පේන්නේ නැහැ. නැත්තම් මේ පැල ඇත්තටම මේ පැලේ සජීවය දකින්න නම් මාරම ලස්සනයි. ඉතින් මම මේව හදන්න තමයි යන්නේ. දැන් මම මුළු කාමරේම මේව හදන්න හදන්නේ. Thank you for watching. See you soon in the next video. Subscribe and hit the bell icon. I need lots of comments.